සමන්තා චක්කවාලි සූුවතරාගච්චන්තු දීවතා සද්ධම්මං නිරාජස සුනන්තු සග්ගමොක්කදං දම්ම සවනකාලු අයං පදන්තා දම්මසවන කාලු අයං පදන්තා දම්මස් සවන කාලු අයං පදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. චපරංභික වේබිකූ භාවනාරමෝහෝ තිභාවනාරතුෝ පානරමෝ තිපානරතුෝ තායචපනභාවනාරාමතාය භාවනාරතියා පානරාමතාය පානරතියා නේවත්තානුක්කංචේතිීනෝ පරංවමේ ඇතියෝ හිතත්ත දක්කෝ අනලසු. සම්පජානූ පතිසිත අයං උච්ච තිබිකවේබිකු පෝරාණය අග්්‍යයේ අරියවන්සේ ටිතෝති. සද්දාා බුද්ධි සම්පන්න පින්නත්න්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවාකාරයට අපේ ජීවිතය සකස් කරගැනීම සඳහා. සසර ජීවිතය සූපත් කර ගැනීම සඳහා අපි හොඳින් ධර්මස්ත්‍රවනය කරලා ඒ ධර්මය අපේ ජීවිතයට එකතු කරගණඩ ෝනේ සඳහා විශාල නන්දුවක් ඇතිකරගන්න නම් ඒ ධර්මය පෝසනය වෙච්චා අයගේ ජීවිත පිළිබඳව විමසා බැලිය යුතු බව මම බොහෝ දිනයන් වලදි සඳහන් කර. එච්චින්තනය ඒ ජීවිතය ලක්ෂන ඒ උත්තම මිනිසුන් කොයිතරන්නං සුවදායක මේ ලෝක ලෝක රසේ විදිමි කොයිතරන් සූදායක වාසය කරනද කියලා. මොකද තුන් ධර්මයෙන් පෝසණය වෙච්චඇත්තු ර්කස සැපයක් නෙේ විදින්නේ. අපි මේ සාමාන්‍ය පංචකාම සම්පත්තිය විදින්නමකද මහා ඉරිහැර සහිත වේදනා සහිත දඩුවන් සහිත වින්ද සැපවේදනත් තිනවනගේ සැපවේදනාව හින්දම. හරියට දුක්වේදනා ඇතිවෙන්ට හේතුවෙන මාත්‍රී මාත්‍රයක වෙලාවක් තියෙන. ඒග කරකවස සැපයයක් කිය හිරිහර සහිත සැපයක්කේ සැපට හරිියුත් නික දඩුවක් ලැබෙනවගේ සප ලැබෙනනවාගේ අනි පැත්ට සැපවිදවල් හිඳදම පස්චත්තතා සහිත දුක් ඇති වෙනවා. සතුටුවෙන්ට භාවිතා කරපු හැම දෙයක්ම දුකක් ඇති කරන මේක දැනගත්ත ධර්මස්්‍රවණය කරපු නුව නැති මිනිසුන් මේ තත්ත්වයෙන් හිත මුදවාගන්නවා. අන්නේ හිත මුදවාගත් ඇත්තන්ගේ තියෙන අපූරත්වය. උන්දරත්වය තියෙන්නේ ඒ සන්තානගත සිතුවිලිල ඒ සිතුවිලි මේ ලෝකය හින්ද හෙල එෙනන සිතුවිලි නෙවෙයි ඉතින් කොයි තරංවත් හැම නිමේසේකම ගත කරන හැම නිමේ සේකම සන්තෝසෙන් ජීවත්තය නවා ඇ අපි ොකගේ මරමුණ සන්තෝවෙන එක මේ ශරීරයේ ලැබිලතියන මේ ශරීරයේ නොයෙකු න්ද්‍රියන් හින්දා සම්පස්සජ වේදනා ඇති වෙන ඒ ේදන ොහොමැතිව ෝදක අපි දන්න නැව දන්න නැතිදයක් විඳදිනවා. ඒහෙද ඇතිවෙන හැට දන්නේෙ නැත්ත නැවෙන් හට දන්නෙත් නෑ ඉතින් ඒකද ඇතිවෙන හැට දන්නේ නැති අපිට නැතිවෙන හැටි දන්නේන්න නැහිද නැවලාම යනවා. එතකොට මහා දුක්කස්කන්දයක් උපදිනවා. තින් අන්න ඒ උපදින්නාවූ දුකන් උපදින්නේෙන් ඇතිවෙන්ඩ මේවාගේ අතාබූත ස්වරූපය දැනගත්තාය තමන්ගේ සන්තානය ඉතාම සූදාගතත්වයට සකස්කරගත්තා. තින් ඒ කතා ප්‍රවෘතිය ඇසීමෙන් පවා පෙන්ත්නේ අපිට උනන්දුුව ඇති වෙනවා අපේ හිත පෙළබෙනවා මේ වගේ තැනකට අපිට අන්ඩ පුළුවන්වැඩ ඕනි කියලා භාවනා රමතාවය කිය භාවනා මේ ආර්ශාවකයා භාවෙන්තෝ පජහන්ත භාවෙන්තෝ රමති පජහන්තෝ රමති වඩමින් සතුටු වෙනවා නසමින් සතුටු වෙනවා වඩමින් සතුටු වෙනවා නසමින් සතුු වෙනවා මොනවද සලයන් වඩමින් සතුටවෙන අතරවාරයේ අකුසලයන් නැසිමන් සතරන දය පිරිවඳ අපි බහෝදේවල් සාකච්චා කර. තව බොහෝදේවල් සාකච්චා කරන්න තියෙනවා. මොනවද මේ වඩන්නේගේ ල අපි බොහෝදේවල් කතාර ඒකුසලයන් තුළ එක පැත්තකින් නීවරණයන් නසනවා ඒ වනුවට වර්ධනය කර එක්කම් ආදීගුණයන් ගැනැපි කතා කර. තව පැත්තකින් අවිද්‍යාව නසනවා ඥානය උපුදවාගන්නවා. තාව පැත්තකින් අරතිය නසනවා ප්‍රමෝදය උපදවාගන්නවා. ඊට පස්සේ ප්‍රමධ්‍යහා දතුතිය අධ්‍යානාදී දක්වාම පීයේ දවසනනික සාකච්චා කර. මේක කාරණ තිස් හතක් අපිට පටිසම්පිධාවට අනුව පුසලයන් වර්ධනය කරනඒවා සහ බැහැර කරනේවා ගැන සඳහන් වෙනවා. නමුත් මේක මේලා කාරණා තිස්හත ඔක්කෝම අපිට කතා කිරීම අවශ්‍යයට ඒවා සහොයා ගණ්ඩ පුළුවන්. නිවසංඥානා සංඥායතනය දක්වාම. ඒ වගේ මිළඟට අනිච්චාවනු පස්සනාව වඩනවා නිච්ච සංඥාව අයිංකරගන්නවා. අනත්තානු පස්සනාව වඩනවා, ආත්ම සංඥාව අයිංකරගන්නවා. දුක්කාණු පස්සනාව වඩනවා, සුක සඥාව අයිංකරගන්නවා. ඉළඟට නි්බිධාාවනු පස්සනාව වඩනවා, මේ ලෝකයේ පිළිබඳ තියෙන සතුටුවීම්, පංචකාම සම්පත්තිය පිළිබඳ තියෙන සතුටුවීම් බැහැර කරගන්නවා. නිරෝධානු ප්‍රසනාව වඩනවා යමක් ඒක රාසී වෙනවාය එකතු වෙනවා හැදෙනවාය හැදිලාඒව තියෙනවාය කියන අදහස ඒ සං්ඥා ඒ සං්ඥාදුරු කරගන්නවා එකන්නේ සමුදය සමුදය සං්ඥා දුරු කරගන්නවා. ඉලාන්ටිග්‍රා ගානු පස්සනාවටඩනවා රාග සංඥාදුර කරගන්න ගන්න. මේ ආකාර ගානු විපරිනාමානු මේ විදියට හෝදවල් චා කරන නෙති මේවා ඔක්කොම අපි ක්‍රමාණ කුල තවයිදිරයට යනකොට ටිකටික ටිකටික භාවනාව ගැන කොහොමත් කතා කරන හින්දා ටිකටික සාකච්චා කරනවාන මුත්මමාද අරයවන්ස පිළිබඳමගේ අරමුණනේ අපට විසාල කැත්තක් උපදවා ගැනීම සඳහා. ඉතින් මේටි ඔොක්කොම සංශීප්ත වයෙන්න්තිමට තියෙන කාරර්ණාටික සූත්‍රයේ අරයවන්ස දේශනාවේ සංශීප්ත වසයෙන් තියෙන කාරණාටික පොඩ්ඩක් මතක් කරඩයි කල්පනා කරේ මොකද මේ කාරණටික තියෙන්නේෙ මම එදැ මතාකරපු කරණාටික තියෙන්නේ භාවනා රාමතාවේ පිළිබඳව පටිසම් විදහ මක්ගක් ප්‍රකරණේ කොහොමන මුත් මෙතනිදි අපිට තව දැනගත යුතු තේරුම්ගත යුතු කාරණාවක් තියෙන පිනත්න මේ භාවනා රාමතාවත් පහන රාමතාවත් ඇතිකරගෙන වාසය කරන ඉතාම ඉහළ මානසිකත්වයට පත්වෙන ඒ උත්තමයා වත්තා නුක්කන් සේති. කිසිම විදිහකින් මේ භාවනා රමතාවේ හින්දාවත් පහන රමතාවේ හින්දාවක් පත් තමන්ම කවා දක්වන්නේ නෑ නො පරංවමේ හති අනිත් අයව පහතරදාලටයුතු කරන්නේ නෑ සිතුවිලී හම සිතු විරි අති වෙන්න කියල මේ කියය. ඇනු බලන්න්න අරවන්සිකයා පිළිබඳ මොකද අපිට අපි මේ ධර්මය ගැන දැනග යුතු වෙන. කොට දැන් මම මම මේ බණ කියන ගමන් යම් කිසි පිරිසක් යම් මේ අඩු ගානය ත්‍රවණය කරන පින්න්නතාව පවා ඉතා අපල් හැරට මොුණු අද අලා කරන්නේ අපි නේ අපින කට්ටි අපින මේ සසර නද ඉහලෙ ඉන්න අය මොනවද එකරකරන්නේ කියලා ඔය පහත්වවිදිහට සලකලා නං ගෞරවනීය හැඟීමක් නැතිව නම් අපි බහනාව බොහම ඉහලට කියයාද අද මේ සමාජයව නෑ තරන්ඉන්න විසේසිෙන් එක එකක දෙවල්ලුලින් නේද මාන්‍යය ඇතිකරගත්ත තරුණ කාලෙදී රැකාව හින්දා නද සමාජ තත්ත්වයන් හින්දා එකක දෙවල් හින්දා අන්න අව පහත්කොට තමන් උසස්කොට හිතාගෙනම මැරණකම් මැරණසන්න කාල වෙනකම් ද අවුරුදු කානක් මම බොහොම ඉහලායි බොහොම හලයි කියලා හිතාගෙන ජීවත්වෙච්ච අයට අන්තිමට අන්තිමට එෙනකොට වායසට යනකොට මොද අගේ අවධානය නැතිවෙන කාලයක් එනවා. එතකට මොකද කරන්නේ කොහම කෝම හරියුන්වය කරු ටික් හොයාගන්න හයාගෙන මොකද කරන්නේ ඒ අනිත් අර කියන්නටන් ගන්නවා ගියන් පටන් අරගෙන මේ ඒ කියෙ ොම හොඳයි කියෙ ො ොදයි කොහම කරන හොයගෙන කියෙ හොඳයි දර්මාන් කොම ේකනෙව ඒක හින්දා තමන්. අපි උසස් පැලැන්තියේ විදර්ශක යෝය එක දොසක්මට අරධනා කරන්නේ නංහිෙමෙකර. ඉහල පන්ති වාහන වැඩ සටහන කරන්ඩුවන අපි විසි පස් දෙෙනක් වෙරතම ඉන්නේ අපි බොහොම ඒකද මේකට වෙනකාටවත් එට දෙන්ඩ බෑ හාමුදුරුවුණේ අවහන්සේ වැඩ සටහන කරන අපි ඔක්කොම ඉන්න ඉම කිය ප වචනමකන්ි ඔක්කොම හයි ලා කට්ටන් අර්ත ඒකද වෙනකාටවත් එන්ඩ දෙන්නට බෑ ඉතින් ඒ භාවන්නා වැඩස සටහන කෙරුණේ නෑ ඒක කෙරුණ ඉසෙල්ලාම හයිකලාස් පල්හර දැම්බෙන නැත්තං නේද කරන්න බෑ ඒකන්නේ හයි කලාස් වනාටගමන්නේ නවත්මාන්‍ය තියෙන්ට බෑවැනිවානයයක් කිසිම කෙනක් එහම බෑහහිම අරගෙන විල්ලතන කරන්න බෑ ඉ අන්නහ අපි අපි බොහොම තේරුමක් ඇතුවා ඉන්න අය අපිට මේ අපිට පොඩි තැනකින් පටන්ගරගෙන බෑ ආං එහෙම එහෙම වනොත් මේක හරින්නෙම භාවනාව වර්ධනය කරගතක් උසලේ වර්ධනය කරගත්ත කියන්නේ සැරිුත් හරහතන්සේ මත ති ගන්නු ත්. ැරයුත් රහතන් වහන්සේගේ සිීත මේ බලන්න පොඩ්ඩක් කියතලා පින්වත්න හැම පැත්තිකින් ඉහල හැම පැත්තකම්ම ඉහල පිරිසක් ළඟට අපි ගියොත් අපේ හැසිරීම කොයි වගේත කියන්න පොඩ්ඩ ඇ එහමැත අපිටම කොහරරි ලොකු තැනට ගා අපි එතන ඉන්න මට මම බොහම ගෞරුවේෙන් සලකන්් ඕන බොම සම්භාවනය පිරිසක් එතන ඉන්න එතන ඉන්න මේ හැම පැත්තෙම දුරුවලම පහත්ම කෙනා මම කියලා හිතන්න ආං ඒවාගේ අවස්ථාව චුට්ට හිතන් මම කණ්ඩගියත් හරි සැලකලි වන්නේ දෙම ොත්ත කෑම මේචරි කියියත් මං ල ීඉරණනික හොම සාන්ත ධාන්ත ඉන්නවා නේද කතාක නෝට අහමී කතා කරනවාකාතයහරි බය පක්ෂ පාතිීව ඉන්නවා නේද අර හැමෝටම හරි ගෞරණීව කතා කරනවා එහම තත්වයක් එම අස්වාව මුද රන්න ද අපි ද. ඒෙක් ගු ඩල න්න ැනට කියලා ඉදුන ැ ොිකාල හරි මත කරන්නටුගේ වගේ සම්භාවනය තමන්ට වැඩිය සම්භාවනය පරිසක් ඉදිරයේ ඉද්ුන ොම කියලා ැරියුත් මහරහතන් වන්සේ සඳහන් කරනවා මගේ සිත ඒ ඉන්දාවේ එකකාල තිබ පහත්්‍යයි සම්බත කුලියත් තමයි සැඩල් කුලේ සැඩල්කුලේ ධර්මයග සිතක් වගේ කිය. ඒ උන්නාන්ේ ඔච්චර ධර්මය අවබත කරගෙනත් අන්න ඉදිරියේ කොහොමද පාපිස්සක් වගේ කියලා තැන සඳහන මහපොලෝ වගේ කිය සඳහන් කරනවා. අඟක් නැති. රෙක්ගේ අඟක් නැති හරිකෙක් ඇන්න අ අගමකොරද හරකට අනිතා ඇත්ක ගැටි ගැට අනින් අඟක් නැත්තා අඟක් තියන අනි නති හරෙක් කියලා නිවෙේ දශනා කරන්න අඟක් නැති කියන්න ඇනෙෙන්නෙවත් නෑ ඇන්නත් වැරදිලාවක්වත් ඇනෙන්නේ නෑරඒ වගේ කෝච්චර ඒ වගේ උනුන් පරයා යන්න නැත්තා එකනකා පරයා යන්නේ නැති ස්වභාවේ තියෙන මානසිකත්ව හොතා හිරල බල න මොහතක් හිතර බලන්ඩ පොච්චර නිදහස් දෙකලි එක එක් කෙනා පරත්දඩ හැම පැත්තකීම එකක් කෙනා පරත්දඩ එකක් කෙනාට වැඩිය උසස් යයි පෙන්නන්ඩ මොන්න තරම් උත්සායක් ගන්නදක න මේ තරගය කොච්චර තියෙනදක ඇතුළින් හල බල අපි අන්න අයට වැඩිය මම බලපුලුවන්කාරකමක් තියෙන අය පෙනුම තියෙන හැකියාව තියෙන අ නොයේකු තාආකාරයේ බවබෝග සම්පත් තියෙනය කුලවන්තයය දනවන් අය නැනවන් අය ගුණවන්තය කියලා මොන පැත්තකින් හරි අන්නයට වැඩිය ඉහලයි කියලා පෙන්වාගෙන ඉඳීමේ පුංචි මානසික න ඉෘතියක් කිය මගේයට රහතන් වහන්සට සාපේක්ෂ වන විකෘතිය නේද ඒ වගේ අපහසුතාවයකින් අපි පොඩිකාලිද ජීවත්වෙන නො පි න්නේ එන්නේ එක අතහරින්ට කැලෑව අන් ෝනද දැන්ගන්්ඩ කධදිස්ටානය ල නේද තොට රහතන් වහන්සගේ ස්වභාව එතකොට අරියවන්සිකයාගේ ස්භාව අරියවන්ස ප්‍රතිපද්තිය පුරණයගේ ස්වභාව අන්නයව තමන්ව හොවා දක්වන්නේ අන්නයව හලා දකින්නේ ඉතින් අරියවන්සිකය හඳුනාගන්න පුළුවන් අපිට අරියවන්සික හඳුනාගන්න පුුවන් වෙන්ඩෝනෑ එතකට අපි අපේ දැඩි අධිෂානය ින් ඩුව අපි ධර්මය තුළ ජවත් වෙන්ඩෝුනෑ තමන් අන්න අ පහත් කොට තමන්ව උසස්කොට සලකන්නේ නෑ අඩුම තරමින් මේ භාවනාවයෙන් වර්ධනය වුණා මම දිහානලාබිය එක්ක මම මනුසධර්මය යන කෙනෙක්ක මම මේ ආකාරය මේක ආකාරය කියලා තමන් හුවාදක්වමින් අනුම හෙලා දකින්නේ නැත්ති ස්භාවයකට පත්ව නැති ඒ ඒක කොච්චරක්ද කියලා මාත්‍රී තැනකදිවක්වත් එහෙම නැති හින්දා ඒ පිළිබඳව බලන්ටේ මානසිකත්වය කොයි තරන් සූදායක තත්වයකති නොති මේ මම හැමදාම් පොරල් පොරැල්ලිල්ල කරන්න න මගේ ජීවිතය කඳු වගේ දුක්නකා පරයාග හිලාති කන්දක රඩිය අනනිත් කන්ඳට ඉ ඉන්නේ අපි පේන්නේ හෙමයි කඳුව එහම උත්සායක් ගන්න නේද නමුත් රහතන් වහන්සේගේ ජීවිතය වතර වගේ ඇයි උඩින් ගිහින් තිබ්බා මොක දෙන්නේ පල්හාටම පල්යාටම යන්ඩ හතන්නන්නේ පල්ල හාටම යන්ට හැත නද ඒ සිල් ජර පහර වගේ වඩුවන අපේ සන්තනය අනිත්ත අයට දැන්ඩෝන එක මාන්‍යය කියනකින් සම්පූර්ණෙන් අයිගට බින්දුවටම ල හට පිස්සක් වගේ වෙඩෝඕනෑ ඉතින් ඒ ජීවිතය සකස් කර ගණ්ඩෝ නෑ අන්න එම ජීවිතය සකස්රගත්ත හම ප්‍රශ්න නෑ කල්පනා කරන්න දෙයක් නෑ ලදදන් සතුටු වෙලා ඉතා සුවදායක ඉන්න ඇතියනෙන තමාන් මොන දියුණුවක් ඇතිකරගත්තත් තේ දියුණු හින්ද ආඩම්බරයකට නේද පත්වෙන්නේ නෑ එකක කාරණ හින්ද දැම්මල්ලඟද ආයසරයක් වන්න දැන් නිර්මාස ප්‍රශ්නය කට්ටි අදල ගණ්ඩයි හදන්න ආස මොකහරි ප්‍රශ්නයක් ඕනේ අපේ බෞද්ධ ඇත්තන්ටත් මොකා හරි විසදාගත් නොහැකි මේද පිළිවෙත පැත්තකින් කියලා පිළිවෙත පැත්තගින් ෙල කුසලේ පැත්තගින් තිල සාකච්චා කරට රඩුුවවීන්ට දෙහාට මෙහාට මේ එක එක වගේගට ප්‍රශ්නයක් ඕනේ තින් එතකොට දැන් නිර්මාන්ස අයට හරි ගැටලුවක් ැ කට්යක්ක් වන නෑනෑ දුජාන් වන්ස මස් කටඩි කලදී කිලා මේ ගැහිච්ච නිර්මාන්සායට තාරා යනවාගේ දැ මේ දවසරන මාතය කතා කරන හෙමයි හරි. ං කියන්ඉති යා නිර්මාසනං යයින් ඩෙසිම් පැත්තකි මොකද පැත්තකින්වකැන් ඒක තමන්ගේ කුසලේ සඳහා හේතුවන්නේ නම් මස්ෘෂ්නාවයින් වඩ හේතුවන්නේ නම් රස තෘෂ්නාවයින් වඩ හේතුවෙනවා නම් එක හේතුවෙනවන්නේ අන්න හෙමඩ නිර්මාන්සිතරන්නේේ නද කොස්සුනත් එච්චට තමයි දැි ැඩිතුරෘෂ්නාවෙන් පැදුවත් හෙමයිති. ටන් සුත පරිසංකහිත න් කියල ුදුරජන්සේ දේශනකපු කාරයක් තියනවා. එහි අර්ථදක්වම් පින්නත්න්නේ අපේ පින්නත්න්නේ අපි හැමලීමේ හිතාගඩුලු දතිවා දැන් ඕනම දේකට පරාසයක්ත්තිය නවා. හරි ඒක අප කියැන්නේ අයන් ගෙල විලලා න්ට පුුවන් කියලා ැන් දානයක් කියල හිතන්ු දානගෙදරත්වයනක ග හරි තැනක. ඒ දානගෙදරට සම්බන්ධවීම අපේ යුතුකම ති ගම ය ධනකෙර සද ක් සන්ද දිරට. සමහර කොහොමද නේද කියල මයි යන්න එමකක්්දි කියලා යන්නේ මම ගිහිල්ලා ඔොළුව දාලා එන්නම් ලකුණු දාගෙන එන්නම් ඇදයා ගිහිල්ලා මොකද කරන්නේ ඇත්තට මෙතන අර දානකෙද රයිතිකාරයට පේන්්ඩ මින්නවා එඒ නිද ලාවා කියලා පෙවුුණට පස්සේ හොඳට හැමතැනම ගෑවුණට පස්සේ ඉක්මට පැනගන්නවා ඉන්නගනුත් ඉන්නව සාල හරියට වෙලා නේදහි වගේම තවත් සමහරයි ඉන්න පිනත්න්නේ ඒ උපරමියයක් කොට අරගෙන මේක මෙ මේ දරවිය යුතු මේවා තැනකට මේ වවාගේම උදව කර්ඩ ෝන එක ප්‍රදශනය සඳහා නෙවේ කියලා ලොකු සේවයක් කරනවා නිහඬව කළ යුතු දේ කරනවා. තක සමහාර අවනම සිද්ධියකදී සමහර ඒවාගේ ඉහළම තලයකින් එක කරන්්ඩත් පුළුවන් පහළම මටමකින් කරන්්ඩත් පුළුවන්ද බයිද බුදුජාණන් වහන්සේ දේශනා කරපු දේ සීලයගත්ව. සීලයත් සමහර අය, යටම තියෙන අඩියම තිය අර කියන්නේ මොකක්ද මේ නොකටත් ම වචනයක් කියන්නකු මේ අන්තිමින් යන්තමින් පැනගත්තා කියන්නේ දැර නේද විශ්වවිද්‍යාලයෙම යන ලමයින්ට අන්තිමට අන්තිම ලකුණ මටම මෙ කටෝ් මක්ස න නද ආපුහාම කියවා සමහර මම මම නද එකම් බේරුුණේ එ සමාර තිහා කතලයක් වැඩියගින්නවා කෞද දක්සව කට්යියක. නද වැඩියන්තියන වැඩ ඒය වැඩී දක්ෂතාව ඇති වන ඒවගේ සීලියත් හෙම සමහරය යටකිරම් බේරෙනවා ගුණඇත් එහෙම පිවන්නේ සමහර යට ඉරම් බේරෙනවා ති බේරක ප්‍රශ්යෙන්න න එතකොට නමුත් තමන් නින්දක්ට බලාපොරොත්තුේ නැත්තුූ ෙ මාත්‍රීය සැකයකට භාජනය වෙන්න්න නැතුව තමන්ගේ චිත්ත සන්තාානය සකස් කර ගැනී වටි තමන්ට යන්තංහරි සැකයත්තිනවත් පරිසංකිතං කියලතියෙන යන්තන් හරි සකයයක් යෙනව නම් මේ මාන්සය මංවෙනුවෙන් ැරුවත් දන්නේ නෑ යන්තන්ගරි සැක්ක පහල වෙනවා නම් තමන්ගේ පාරි සුද්ධිය සඳහා එකෙන් අතැරලා හිටියට ප්‍රශයෙන්න ඒක කිය 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 නට මං එහමයි වන්දැන් අවරුදු ගානක් නිර්මාන්සයි මම ඒකවලු ටරගෙන මස් කැවුණොත් වහ කැවුණන වගේ මට අපූ කොහොම කනවත් දන්න අර බලටුවෝ යක්කූ වගේ නද කටේලේ පෙරාගෙන සිනිගඳගහ නෙව්වාගේ කිය ති අමතක වෙලා තමන් කාප කාලේ ඒකහින්දා. ඒවා අන්නයට වන්නය පහත් කල සලක්ඩවත් තමන් උසස් කර සලකණ්ඩුවත් නෙවෙයි ඇතුලාන්ත කුසලය. ඇතුලාන්ත මහා කුසලය මෛත්‍රයට තමන්ට බාධාවක් වෙනවා නම්. තමන් මොකද කර්න්න නේ ඒක සමාදාමෙන්ට කල බුදු ජන්ස දෙදන කළ නෑනෑ ඒ දෙව්දත් නැතයි තින් දෙවදත්තර හවඒකන සියල්ලම නිර්මාස විය යුතුයි ඇහෙම එකක් නෑ.ඒ දෙෙම නානක මෝඩ ධර්මයක නැ? ැෙ මැල එක් හරගන්න ලෙස කවර පාගේගවත් හෙමදන්න නිකම් පොලෝට පස්සලයන එකනේද ඒක හින්දා අපි අන්නේ දේවල් ගැන විවෘර්ත මනසිකින් කල්පනා කරලා සහර ඉහළම තලයකින් මේක බේරගඩාතන සමහරය යටම්ම ඇඟගලව ඇඟගලන්න හරි වචනයක් නැතුවමම හිටි ඇඟගලවා ගන්නවා ැෙද සීලය සීලේ රකි නතවා නික ඇඟ ගලෝ ගන්න සීේරකිවාගේ හරි එහෙම නැතුව ඩි කුලයක් ඇතිකර ගනීම සඳහා කටයුතු කරන්නු නෙති. ඒකන්දා කිසිම විදිහකින් තමන්ව ඉහල මටමකට දාගෙන නුන්ව පහත් කරන්න ලෑස්ති කරගඩ එපා. එතකොට ඒ වගේ ඉතා එතකොට අපි ඉතා සුවදායකව මේ ජීවිතයේ තරගකාරීත්වයෙන් අයින් වෙලා කටයුතු කරන්න පුළො. ඒවගේ තමයි මේකට අදාල පටිසම්විධාවට අදාල භාවනාරාමතාවය කොටස පින්නත්න්නේ අපි සැරෙන් සරය සැරෙන්සරේ මේ අත්තන්ට අවශ්‍ය වෙලාවට ඊට අදාළ කාරණ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී නමු තරිවංස දේශනාවට දාළව මේටික තමයි අප සාකච්ඡා කර යුතු තියෙන්නේ නමු තරවාගේ පැත්ත කරත් අප ඉදිරි අපි ඒ සාච්චා කරමන් යම් ප්‍රමාණයක් කතා කර එකයි නැත්තන් ඒ තිස් හතම සාකච්ඡා කරන්න ගියොත් එහෙම අපට මේකම කරකරින්න්නෙනවා ලොකූ කාලයහකි හැනකංමොකද ඒ හැමෝටම යහපතක්නෙන නිදිර ධර්ම දශනාව ලව සකස් විය යුතු තියෙන ඒක හින්දා අපි හෙට දවසිදලා එකත් මේලම මතක් කල එන්න හටදවසිදල අපිට ලොකු සද්ධාවක්ක පපදින කාරණාවක්ං ය පෙරිතත් මතක් කර ශ්‍රද්ධාවක් පදින කාරණතමයි පින්නත්න්නේ මේ බුදුරජන් ජීතය ගැි හොඳරම දැනගණඩ ඕනේ බදුජාන්ේගේ ජීත ගැ ැනගන්ඩ ගහම ොඩක් ධර්මකරන අපට ඇවෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන අපිට ලොකූම හැඟීමක් උපදින්නේ ඒ පරිනිර්වාණ කාලයේදී සම්බුදුපාණන් වහන්සේගේ හැසිරීම ඒ චර්ියාව ඒ ගමනය පිළිබඳව අධ්‍යනය කිරීමේ ඒ සඳහා අපිට දීර්ග සූත්‍ර දේශනාවත්තියනවා මහා පරණනා සූත්‍රය කියලා ඒ සූත්‍රය තියෙන කාරණකාරණාවල් කෙටියෙන් මත කරන්න බලාපොරොත්තු වෙනවා මොකද අපිට එතකොට අපි වනුව මොනතරන් කැපකිරීමක් කලා තියෙනවද කියලා ලොකු හැඟීමක්කු පතිනවා දක්ව ර හි ැ ද ගැමු හහි ද කට. නට පරිනිර්රාණ ආසන්න කාලයේදීත් ඒ දක්වපු හැසිරීම සා ඒ ක්‍රියාකාරකං ඒ උත්තම ක්‍රියාකාරකං අපි දකිනකොට අපට මනසට වැටහෙන කොට.ි වන මොතර ැපිකිරිමක් කල නවාතික ලොකවා දක් කෙනවා ඒක ශ්‍රද්ධාවට හේතුවන වෙතරක්නේ ධර්මඥානයට හේතුන වීරයටත් හේතු වෙනවා. ඇතුලාන්තයේ බුදුරජාණ වන්ේ වඩා හිදවාගන්නට ලොකූ හේතුවක් වෙනවා පුංචි සංවේගයක් එක් හරි ඒ සංවේගේ අවශ්‍යදන ඇද දැක දැක සංවේගේ උපදවාගතයුතු ස්ථාන කියල සඳහන් කළ තියනෙන එකක් න පනිරාණ පණනිරාණ මංචකයේදී ඒ සංවේග උපදින ආකාරයට මේ ආසනයේ සිද් වෙච්ච කාරණනාටික දැනගන්නකොට අපිට වගේ සංවේගයක් උපදට හේතුවක් වෙන ඒ අපි ධර්මබද්ේ සහේතු වෙනවා ති ඒ හිද අදවසයෙන් අපි මේටයුතුව හමාරන අරවස දේශනාවට දාළව වැඩියම්ම දැන කතයුතු කරණාවතමයි අපි මේ සාකච්චා කරේ නේවත්වන්න නේවත්තා නුක්කන්සේති නොව පරංවමේ හති තමන්ව පවාදක්වා ගන්න නෑ අනුම හෙලා දක්කින්නෙ නෑ ඉති ඒක මහා සෞම්ය ගතිකුණා ඉතා සෞමය ගතිගුණා ක පින්නති මේ උත්තමයෝ කියන්නේ පැහැලියම් උත්තම හරිස එහෙම නැතු මේ නද හෝ හොරෙෙන් ඇතුලෙෙන් ඉන්න උත්තමේ ඕනවේ ඇයි ඇයි මංහෙම කිය මොක්දේකිව කලන්න ො හොරෙෙන් ඇතුෙෙන් උත්ම ගනය තින පිටික් පේනෙන එකක් එහම එහම ත්තම ඉන්ද න්න ඇතුලාන්ත සිතුවිල්ලද නැද්ද බාහිර්‍රාකාරකමට හේතුෙන්ේ කොඳරම දන්නන නේද? කොට මේ මෙයා මේ මොනවිදිීර කටයුතු කරත් මේ ඇතුළ උත්තමයි කියලා ගන්න පුලන්ක මක්නෑ. ඒ මොකද උත්තමයගේ ලක්ෂණය පැහැදිලිබම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවා. ඒකින්ද ලොවවෙෙහි කිසිවක ගේ ිත්ත පීඩාවක් ඇති නොවන විදිර ජීත්වන සභාවයක් උත්තමය තුර තියනවා. ඒ මකද මේ ලෝකේන්න මනිසුන්ගේ දුක තේරුන් අරගෙන දුක විනිවිඳ දකලායි ඒ උත්තමතත්වයට පත්තෙන්නේ. එහමන එ දුක සත්‍ය අවබෝධ කරගෙනයි. සමදය නිරෝධ මාර්ග කියන සත්‍යයන් චතුරාර් සත්ත්‍ය ධර්ම අබෝධයනෝ දුක සත්්‍යය පිරිසිද දැනගන්නවා. දුක සතය පිරිසිඳ දැනගත්හ මේ සත්්‍යයා විඳින්නා වූ අනන්ත ප්‍රමාණ දුක හෙද රාගේෙන් මත්වෙලා දේශයෙන් රත්වෙලා හැමදේම වැරදිලා නැතිදේ තියෙන මකිල හිතාගෙන විදින දුකද දුකක් වසයෙන් ඇතුලාන්ත සංවේගයක් වසෙන් නොදැනුනාට ඒ දුක සම්පූර්ණයෙන්ම සත්‍යවබෝධ කරපු කෙනාට අවබෝධයි. තමන්ට දුකක් එෙනෑ ඒ උත්තමයානන්ට සංස්කාරයක් හටගන්නේ නෑ අනුන්ගේ දුක දැකළ දැන්. තැ අපි පින්නත්න මේ ඇත්තුව අපිත ම කි තාමත්ම කායික රෝගපීඩා සහිත තැනකට ගියා කියලා මොක කිරි ප්‍රතිකාර නැන යා දුක්කි ෙ මිනිස දක්න ආ අප ප වෙනකරොම සහරගටිෙන හිසරි දෙනවා ගෙනවා සහරගට්ටි නට හරි අමාරුවයි කියෙනවා සහරයකන මට මං එතට ගද නොගිය අනං හොදයි කියලා තිෙනවා මට දරාගණ්ඩ බෑගෙන මොක දැයිඒ දරාගණඩ බැරිතත්වේ තමන්ගේ විදර්ශනාවේ අඩුවද නැද්දඉ ඒකයන්නේ උතුම් මිනිසුන්ට මේ ආපිළිබඳ මෛත්‍රයා කරනව නැද තියනවා තමන් පිච්චෙන්නෑ. කළ යුතු දේ අන්නයටත් වඩා හොඳට කරවා අන්නයටත් වඩා හොඳට කලේතු දේ කරන්නේ දුක දන්න හින්දා. ඉතින් ඒ වගේ ලෝකයේ කිසිවකුට මාත්‍රීිය සිතුවිල්ලකින් හානියක් නොවෙන විදිහටයි උත්තම මනිසුන්ගේ ක්‍රියාව තමන් හවාදක්වා ගත්තොත් අනිත්තා අයට අනිතායි පල්ල හරදැම පැහැදිලිවම ගැටු සහගත තත්ත්වයක් ද නැද්ද එමන එක කෙරෙන්නේ ඇයි අන්න අයට රිදීමක් සිද්ධ වෙන හිද පටිසන්තාර ගුණයෙන් යුත්තයි හැම වෙලේම තවත් කිසිීම කෙනෙකුට මාත්‍රීය රිදවීමක් නැතුව ජීවතන ඉතින් පුරුදු පුහුණු කරන්නටන්ගන්නු නද ගෙදරින් පටන් ගන්න පුොඩ එම හැමදාම කියින් දැම් මාස කියියත් ජීවත්තුනාාද අවුරුදු ගාන පනස්තකෙන් වැඩි කරන්නකු පනහැන්කන්නම අවුදදු හතරියයක් ජීවතුවන මාස දෙදාහක් එතකොට සතිනං අටදාහක් ඒද අටදාහක්ම හිටපු එකේ සතතියක් ඉන්ඩ බැයිද බලන්න ගෙදර එක සතියක් අටදාහෙන් එකක් මේ අවුදු හතරලහි එක් කෙනක් නැගියන් සතියක් ඉන්නකො ගෙදර කහාගවත් හිතා රිදන්න ඇැතු පොඩ ළඟ ඉන්න කිසීම කෙන හිතක් මාත්‍රයක් ්‍රද්ධන්න නැතුව එක සතියක් ඉදර බල කොච්චර සුවත් තමන්ට තිය නවද කියලාසාන්තුවරයෙක් වගේ මුුණනිවරයෙක් වගේ නිවසේ මේ මේ සටන අතාහරරිට පින්නන්නේ හැමදම කර මේ සටන අතහරන දිර මන සදාගන්න ඇද හැමෝත්ෙක්ම හැපි 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 ැපිම ඉන්න විද කවදද මේ ඉවර කරගන්න. නේ අපේ හැප්පිල්ල ඉවරවෙලා අපි සාන්ත වනාාන දන්නවද මේ දුක්විදින තමන් ළඟ ඉන්නට පුද්දම්ම සාහනයක්. සීතල ජලපාරක් වගේ එදකොට. පල්ල හට ගල්න ජලපහරක් වගේ සිසිලසම ලබාදන තමන්ගේ හිත මේ දුක්කිත ලෝකයේ ඉපදිලා තමන්ගේ හිත අන්නයට සිසිල් ජලපහරක් කරන්න කතා කරන කතා කර ගෑවිච්ච ගෑවිච්ච තැන දැක්ක දැක්ක තැන අහපුහපු තැන අනේ කොච්චර හොඳ කෙනෙක්ද අනේ කොච්චර නිවිච්ච කෙනෙක්ද අනේ කතා කරත් ඇති හැම පැත්තකම් නැවිලා හැම පැත්තකින්ම නිවිලා හැම පැත්තකින්ම අන්නට යහපතක් සිද්ධ කරවන ගැටෙන්නේ නැති චරිතයක් වැරදි දැක්කහම ඒවා කරුණාවෙන් මතක් කරලා දෙන ඒ වැරදි නිවැරදි කරන්ඩ අවශ්‍ය විදියට කටයුතු කරන ප්‍රඥාවෙන් කටයුතු කරන සුවදායක මනස්සෙක් බවට පත්වුණොන් ඒ තමන් මේ ලෝකෙයට ජන්තකරපු අම්මතා අත්තරත් නිවන්දකින්න හේතුවක් වෙනවා ඒකින්දා ඔක්කොම ජීවත්වන නිදියට මාධජීවත්වල හරියනවාද එදිහම හිතන්න ඒද ම ජීවතෙන් ව කාවරු කවරුගේද දුජාන්හන්සේ මට දේශනා කරපු විදිහත්වය වවා ජීවත්තෙන්ට එතමයි රහතන් වහන්සේ කෙනෙක්වාගේ ජීවත්වය ඉතින් ජීවිතයේ ජීවත් කරන ඕනකොට අපි ඒ වගේ තීරණය එකට එන්ඩ මං එතෙන්ට සමීප වෙනවා කියලා එතකොට බැරිකං ඇතිවේ බැරිකන් ඇතිවෙනකොට ඒ විදිර ජීවතවට බැරිකක් ඇවී. ඒ විදිර ජීවත්වයට බැරි වෙනකොට මොකක්ද කරන්න ඕෝනි කල් යන විත්‍රය හොලා ර්මස්්‍රවනය කරලා කොහොමද ඒ ත්තට පත්වවෙන්නේ ටිකටික මේ මගේ තරහඩු කරගන්නන්නේ කොහොද මගේ රිසිය අඩු කරගන්න කොහොද මගේ කුහකන් අඩු කරගන්නන්නේ කහොම මි අඩුරගන්න හොමද මගේ හිත එකදිගට කුසලේ යොදවන්නේ කොහොමද කියල පිළිවෙත විචාරණ්ඩෝනෑ. හෙම විචාර විචාරයක හදාගණ්ඩෝන. ඇද මේ දීර නත්තන් තියාගෙන ද රයාන්නේන එකකටයි අප අරියවංන්සකයා ගැෙන සාකච්චා කරන්නේ ඒකට අරියවන්සකයා ගැෙන? සාකච්චකනතින් දක්කෝ අනලොසෝ සම්පජානෝ පතිස්සිත ඒවිතරක්නෙ වෙයි ඉතාම දක්සව අනලස්ස සිහිනුවනෙන් යුක්තව මේ අරියවංස ප්‍රතිපදාවේ යදෙනවා මේ අරියවන්ස අරවන්සිකයා ඒත් ධර්මය තුළ රැදිලා ඉන්නගෙන දක්ෂව අ දක්ෂව කයනමකද හැම්ම පැත්තකින්ම තමන් පින්නත්න වීර්ය උපදවාගෙන මොන්න තරම් බාධකාවත් මොන රම් බාධකාවත් කිසිම විදහකිින් දැන් ඊ පෙරද දවස කිට අන්දගම්මානයේ පිරිසක් එක් සම්බන්ධෙන්ට පුළුවන්කම ලැබුණ. ඉතින්ඒ ඒ මගේයට ආවන්ත්‍රණය කර පින් නන්තු පිරිස කියලා ඇයි දන්න මේ අයගේ වඒ බොහෝ දෙනා තමන්ගේ ඇ සන්දවෙලා තියෙද්දී කුසල් වර්ධනය කරනවා. හරිද එක අම්ම කෙනෙක් මෙහෙම කියනවා මගේ ඇස දෙක පේනෙ නෑ මහත්තේ ම දාල ගියා මගේ පුතාට පිළිකාවක් හැදුණා බලට මං බේට්්‍රීට් පිකුණු ලතමයි ජීවත් වුණේ දැමට එකත් කරගන්න බෑ හරිද නමුත් මේ අම්ම කියන මේ බලන්ු මේ පුදුම කතාව ම සන්තෝසයම ඉන්නව අප හැබරුණේ හරිද මම සන්තෝසයෙන්ම ඉන්නවා කියලා. කොහොම දේ සන්තෝසයෙන් ඉන්නේ ඒ සන්තාානය සන්තෝසය ඇති වෙන විදිහට සකස්රග මංගේ කොහම දෙේ ගැන කොහම හිතන්න නෑ මේ හැම දෙයක් සිද්වනේ කොමදේන්තුෝසෙන් ඉන්න කියෙල ග හම කින මේ හැම දෙයක්ම සිද්ධ වනේ මගේ අතීත පැරදි. මග මේ බවේද. නෑ මේ බවේ කාඩව තරක්්දක් කරල නෑ. ඇමුත් පෙර බන්දන්නව අධර්මාණනුකූලුව මේ පෙර සංසාරය පැරදි. මේ දක් ලැබෙන 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 ලබෙන මහොතක් ගාන ම හිතන්නේ. කර්මයන් හින්ද මේ කුණානං දැන්මම කිසිදු පාප කරර්මය සිද්ධ කරනන්නේ මට බුදුරාන් ධර්ම හම් ලා නයක කොචරද අදම මේක නොදැගෙනටන කොච රු යිද. කොච්ර කේ ලංකියයිද. කොචර පීඩාවේෙන් ද හෙමුණාන් මක් ජීවිතේ විනාස වයනවා ඇන්ද මම සන්තෝසෙන් මින්න මට මේ ධර්මය ලබිල තියෙන හිද කිය.රි ඉතින් අපිට පුළුවන්කම තියනවා තියෙන්ඩෝනෑ මේ ජීවිතයේ ලැබිලා තියන දේවල් ගැනැ පින්දන්නන්නේ අපේ ජීත අපිේවකට ැිලා දේල් ගෙන අපප අතර හොන් ගැ නැහැද නැමුද ගදැනී පොඩිඩ අඩුාඩ ගැ හරි උසියයක් ගැන රිකා ගැරි වචනයක් ගැන හරි මොකරික් ගැන පොඩි පොඩි දේවල්ගෙන අප අපි තියෙන විකාහර. ඒවගේ වෙලාවට දුවගෙන යන්ඩ. ගිහිල්ල යන්ඩ පිළිකාරෝහලට යන්ඩ? ඔොඒයකුත් දක් විදින මිනිස්සුන්ගේ ලෝකෙයට යන්ඩ. ඒ ලෝකයත් එක්ක සංවයේදීව සම්බන්ධවෙඩ. සම්බන්ධ වෙලා ඒ අගේ දුක් දකිින්ට. අපි මසිින්දැකන්නට බැයිනම් තාත්තිිකෝ දකින්ඩ. බැඳලා ඉන්න හරකදිහා බලන්ඩ. ඒයාවිඳ දුක්කන්දරාව බලන්ට කන්දෙ කොල හැබලේ මතුර ටිකක්කො ලර කවර ගැන්න මතු ො කා නේද. හදිසයේ මළගෙදරක් කරි වෙලා හදිසියක් වෙලා වතරටික දෙඩාමතුකුුණොත් එතනම ඉන්ඩෝනයා දවස් ගානක් ඉන්ඩෝනෑ තිවගේ මේ ලෝකයේ ඉදින සත්තු විඳන මිනිස්සු විදින දුක්දිහා සංේදීය බලන්ඩ තමන්ගේ ප්‍රශ්න දීවෙලායි හරි පිසු කියලා හිතේ මට මට පිසු මං මෙච්චරකල් මොනවස මොනවගන්ද මේ හිත හිත ඉඳල තියෙන්නේ කියලා. අන්න බලන්ඩ ඒ විදියට තමයි අපේ පින්නදී දක්ෂ වෙඩෝනපි. මගේ හිත කුසීතක මේ වැටෙනකොට මගේ හිත නොමනාදේවල් හිතහිත අනවශ්‍යවිදියේ හැඟීම් පහල කරගෙන දවසමුළුද ඉන්නකොට අරයවන්සික අහෙම නෑ තමන්ට එන කුසලය තමන්ටෙන් අකුසලය දක්සව යටකරගන්නවා මොුණවහොරු ක්‍රම වැදයක් දාලා. තමන් දන්න උපරිම සිල්පක්‍රම යොදලා දක්සව අනලස් කුසීතක මේ වැටෙන්ට දෙන්නේ නැතුව කුසිීතක මේ වැට දෙ කුසිතකම කියන්නන්නේ මොකද මේ හිත කම් වැැලිකම ීනමිදය. ීතකම කියන්නේ පින්නත්න්නේ කුසලයේ හි තියෙන ආකාර්මණ්‍ය ස්වභාවය අද කුසිතක ගැන තියෙනවා ලස්සන උදාහරයක්මං කිහිපතාවක්වා ආයක කියන්නම්. කුසලයේ පිරිච්ච හිත කුසලයෙන් පිරිච්ච හිත හරිරනිකං මොකක්ද මේ කුගුල් පිහාට්ටක් වගේන. කුගුල් පිහාට ගිින්දරට අහුනා මොකද දෙන්නේ. හැකිල්ලිලා යනවා හකට ආනගේ වගේ කියන කුසිීතකමට අහුවෙච්ච හිත හැකිලනවා වැඩක්කොරන්ට දෙන්නේ නෑ භාවනාවේදට දෙන්නේ නෑ සිල් රින්ට දෙන්නේෙ නෑ. ඇ ඔහේ කතා කර කරීට ඔහේ වැටි වැටි වැතිරි වැතිරීන්ට ඒක්කම හඳුන ග්ඩ ඕන. තමන් කෑම ඉස්සරහ පාදයයිනවා වෙලාකට. රූප ඉදිරියේ පරාදයයිනවා පරාදයවා තමයි නේද. ඒ පරාජය පරාජය විදිට දකිඩ ඕනේ. කුසීත වෙලා ඉන්නකොට වෙලාව යනවා හොයන්ඩ බෑ පින්නත්න? ඔල්ලෝසුව දිහා බලන්නාට ඔල්ලෝසුව යන්නේ හිමි කාලය දිහාවට අවධානය තිෙනගෙනට කාලය යන්නේ හිමින් කාලේ දිට අවධනය නැතුව ඉන්නකොට මොක දක් ට වෙන්නේ අපි ගෙන දන්නම නැතු වෙලාව කියලන බලන්නුගක්පවා කුසීත මනුස්සයාගේ වෙලාව යන හැටි එයා දන්නම දන්නම නෑ නමුත් සිහිකල්පනාවෙන් කටයුතු කරන මිනිස්සුන්ට වෙලාවට හොරෙන් යාගේත් ඒහයට හොරෙන් වෙලාව න්න කව දක්වා ඉදා තමන්ට හොරෙෙන් වෙලාවට යන්ඩ දෙෙන් දෙපා ආපස්සට යන හැම මොහොතක්ම අපහෝ ගණඩ බෑ අපහෝ ගඩ බෑ ගතරන හැම නිමේශයකින් උපරින් ප්‍රෝජයකයි දක්ෂව අනලස් සම්පජානනයෙන් යුක්තව වෙලාවෙන් වැඩාරගෙන තියෙන්නේ සිහියෙන් නෙවේ නම් අපිතන්නකෝ දුවන්ඩුවන පැත්තක් තියෙනවා හරිතැන්ට යන්ඩ මෙයා හරිර් මහන්සවෙලා දුවන්නේ වෙන පැත්ත කටනම් වෙන පැත්ත කටනම් එයා මහන්සුනනාට වැඩත්ති නොද ඒකයි කියන්නේ සම්පජානුව පතිස්සිතූ කියලා පන්නත්නේ ඒ සිහියෙන්ම මේ අර්ියශ්‍රාවකයා හැම වෙලේම අනලස් දක්ෂ සිහියෙන් යුක්තව මේ ප්‍රතිපදාව පූර්ණය කරනවා මටන බාද බාධ ැතිෙනෙක් මේෝකෙන හැෝම කිය ෙන මට බලඩුකමට මේවා නැත් තමන් දන්නවාව කරන හැටි කියලා. එන්න ඒක විතරක් අයින්කරන්ඩ බාධාවම තමයි බාධාවම තමයි කොහෙටදේ බාධවෙලාතින් තමන්ගේ සිතටයි ඉන්න තැනකිදලා ගෙදරඉදලා ඕනම තැනකින්දලා දක්සව අනලස්ව කටයුතු කිරීමෙන් සිහියෙන් කටයුතු කිරීමෙන් තමන්ට අවශ්‍යක නිලක්කටඇන්නට පුළුවන්කම තියනවා එහින්දා මේටක මතක් නැකරුවොත් බෑ ඉස්සරරිදං සිංහ මිනිස්සුන්. තිබුණා වූ යහපත් ගතිකුණයන් හින්දා. අනලස් ස්වභාවය හින්දා. උනුන් පරයාගෙන් ඇති හින්දා. ආගන්තුක සත්කාර හින්දා කතගුණ දැක්කීමම් හින්ද දෙම ඔපියන්ට සැලකීමම් හින්දා. නේද එහම නේද පියහලතින් අහල තියන්නේ කියෙනෙ හොඳයි. ේ. අතීතයේ ඒ උතුම් මිනිසුම් ෙතිබ ගතිුණ හින්දා මිහිදු මහරතන් වහන්සේ අරගෙන අපපු ඇඳුම හොදට ගැලපුුණ. නේද හොන්දට ගැලපුනා හල මනිස්සුට මහිඳතුම හරහතන් වහන්සේ අරගෙනාපු. එද ධර්මය කියන ආබරණය පලන්දගන්නඩ දක්ෂතාවය තිබුණා. ඒකන්ද අපේ මුතුන් මිත්තුූ බුරෘතු පිටිං රහත්භාවයට පත් වුණා. ඒමකද ගුණයන් වලට ආභරණයක් වුණා ධර්මය. ඒකින්ද අපි බලන්ඩෝන මේ අරයියවන්සිකයා කියන කෙනා අරයියවන්සික ප්‍රතිපදාවට බොහම ළඟවෙන්ඩෝනය පිවත්න්නේ සිංහල අපේ ගතිකුණ. හක් දැයි. අපි ධර්මය පෝසනයවෙච්ච පිරිසක්ඉද. ඒ බවත් දෙවරක් තුන්වලත් දහස්වාරයක් හිතන්්ඩඕනේ සිංහල ජාතිය කියන්නේ බුදුජාණ වන්ේගේ ධර්මයෙන් පෝසන වෙච් ජතියක් බව ලෝක හඳන ගඩඕන එම් අරිය වංසිකේට ලංගින්ඉන්න පිරික් වඩ නෑ සිංහල වංසසිකයෝ කියලා කවර හඳන්නඕන එහෙම නැතුව ඇ හීන දීන වැඩ කරන ඒ වසල වැඩ කරන ඇත්තන්ගෙන් සිංහල ජාතිය පෝසනය වුණත් ඒ ධර්මයට කරන ලොකු නිග්‍රහයක් අමතතාතර කරන ලොක නිග්‍රහය රවස ප්‍රතිපදාව සිංහල ප්‍රතිපදාව කරග්ඩඕන. ඒකන්ද අවුරුත් පින්නත්න අපි එකතු වෙලා මේ උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්නගේ අන්න අයටත් අන්න අගේ ජීවිතවලටත් එකතු කර දෙන බෝම ොහොඳ කල්්‍යයානමිත්‍යයන් පිරිසක්නවා අන්න අයත් දුකෙන් මුදවාගෙන මමත් දුකෙන් මදෙනවා ඒ උතුම්ම අරියවංසකන්ට මගේ නමස්කාරයවේවා කිය අපි හැම දෙනාම කල්පනනාකරම ප්‍රාර්ථනා කරම. දවසීම ධර්ම දේශනාව මේ හැමදිනම් වෙතම රැගෙනෙන්ඩ දායකත්වය දරපු මැදුරේ ධර්මස්්‍රණය කරන පිරිස සිද්ධ කරාව සත්භාවය හේතුවෙන් සත්කටයුත්ත හේතුවෙන් මේ හැමදිනටමඋතුම් නිවනිින් සැසනට හේතුවේවා පාරමිතාවක් වේවා කියලප්‍රාර්ථනා කරන. ආකා සට්ටාච් බුම්මට්ටා දේවානාග මහිද්දිකා Punya tanganmu cirang rakang tu sa senang, cirang rakang tu de senang, cirang rakang tumang mang